ඔබට මේක තේරුම් ගන්න අපි ඒව ගැන කතා කරාට ඒවත් අයවට අවශ්‍ය විසඳුම් දෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්නේ. අපි ණය 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 උදාහරණයක් විදිහට බැංකු ණය බැංකු ණය බැංකු ණය පොලියට ගත්තා අපි ඕක ගැන ඔක්කොම කතා කරනවා. හැබැයි ඒවට විසඳුම් දෙන්න පරිසරයක් අප නිර්මාණය කරන්නේ නැහැ. විසඳුම් හොයන්න පරිසරයක් නිර්මාණය කරන්නේ නැහැ. අපි ඒක කොහොමද කරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. ක්ලබ් වසන්ත නෝ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට බහිරවයත් ඇවිල්ලා තිබුණා. සමාජ වටිනාකම් බිඳ වැටීම, හානිකරක උපකරණ ව්‍යාප්තිය, නීති විරෝධී ද්‍රව්‍ය, සමවයසේ මිතුරන්ගේ පීඩනය, විරැකියාව, තාක්ෂණයේ දියුණුව, ගෝලීයකරණය, විවිධ බෙද වැටීම්, නිවාස, දෙමාපියන් නොසලකා හැරීම සහ දුප්පත්කම කියන මේ ප්‍රධාන කොටස් කියලා අඳුනගෙන තියෙනවා. සමාජ අපරාධවලට දිහාගේ විසඳුම් හඳුනා ගන්න ඕන. නමුත් අපි සටන් කරන්නේ සහ අපි පටන් ගන්න ඕන. අපි පටන් ගන්නෙම අපරාධ සහ සමාජයේ බහුලව පවතින අපරාධ වර්ග නිර්වචනයක. නොහික්මුණු ගොඩබු මාරක්ෂකයන් අපි දන්නවා දණ්ඩ මුක්ති වන මැතුව මිනිස්සුව අබලන් කරලා මරා දමන සංසිඳින් ලෝකයේ හැම තැනම වාර්තා වෙනවා. මේ විදියට රටවල් හදන්න පුළුවන් දේශපාලන නායකයාට මිසක් ඔබට නෙවෙයි. ඔබගේ දේශපාලන නායකයාට ඔබ බලපෑම් කරලා මෙන්න මේ විදියට අපේ රට හදලා දීපල්ලා කියලා කියන්නේ නැතුව දේශපාලන නායකයෝ කවදාවත් ඔබට අහුන්කම් දෙන්නේ නැහැ. අරගලෙදිත් අපි දැක්කේ අරගලෙදි. අපි අරගලෙදි මිනිතුරු නඩු දැම්මට, ගිනි තියා මිනිතුරු නඩු දැම්මට ඇත්ත වශයෙන්ම හේතු ඕක. ඒක පාලකයෝ දැනගන්න ඕනේ මේවා. සමහර මංකොල ගෑම් සහ පහර ගැනීම් සිද්ධින් තනිකරම විරැකියාව. ඉංග්‍රීසි කියමනක් තියෙනවා යක්ෂයා නිෂ්ක්‍රීය අපරාධ කියලා. කියන්නේ නීතියට සහ සමාජ සම්මතයන්ට පැටහැනිව යන පුද්ගලයන්ව කණ්ඩායම් සිදු කරන ක්‍රියාවන්. ඒවට නීතියෙන් දඬුවම් ලබන්න පුළුවන්. අපරාධ දැන් ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය වෙලා තමයි සිද්ධ කරන්නේ. ගෝලීයකරණය අපරාධකරුවන්ට හෝ අපරාධ කිරීමට අදහස් කරන පුද්ගලයන්ට සමාජ මාධ්‍ය හරහා සම්බන්ධෙමිට වගේම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාකාරකම් සැලසුම් කරන්නට පහසු කරලා තියෙනවා. ක්ලබ් වසන්ත නෝ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට බහිරවයත් ඇවිල්ලා තිබුණා. මේ බහිරවයා සහ පොඩි බලයා කියන මේ දෙන්නා මේ විදිහට අතටඟුට අරගෙන තිනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ ඊයේ දිනේ. ඒ වගේම බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකුත් අතටඟුට අරගෙන තිනවා. මේ සියලු දේවල් අනාවරණය වෙන්නේ පානදොර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමල් රත්නායක මහතාට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව. ඇත්තටම අපේ රටේ අපරාධ නැති කරන්න බැයිද? මම ඔබට අද කතා කරන්න යන්නේ අන්නේ පිළිබඳව. නිදහස් සමාජයක් පවත්වාගෙන යන්න මහජන ආරක්ෂාව, දේපල අයිතිවාසිකම් වගේම නීති ආධිපත්‍ය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපරාධ බැරෑරුම් ලෙස සලකන්න ඕන. ප්‍රචණ්ඩකාරී අපරාධවල මෑත කාලින වැඩිවීම විශ්වීය සංසිද්ධියක් විදිහට ගන්න පුළුවන්. මේ අපරාධවලට හේතු හොයන්න පර්යේෂකයන්ට වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. ලංකාවේ නම් කොච්චර කාලයක් ඇයිද කියන එක අපට කියන්න බෑ. අපරාධ අනුපාතිකයේ වැඩිවීමට හේතු වෙන ප්‍රධාන සාධක වන සමාජ වටිනාකම් බිඳ වැටීම, හානිකරක උපකරණ ව්‍යාප්තිය, නීති විරෝධී ද්‍රව්‍ය, සමවයසේ මිතුරන්ගේ පීඩනය, විරැකියාව, තාක්ෂණයේ දියුණුව, ගෝලීයකරණය, විවිධ බෙද වැටීම්, නිවාස, දෙමාපියන් නොසලකා හැරීම සහ දුප්පත්කම කියන මේ ප්‍රධාන කොටස් කියලා අඳුනගෙන තියෙනවා. සමාජ අපරාධවලට දිහාගේ විසඳුම් හඳුනා ගන්න ඕන. නමුත් අපි සටන් කරන්නේ සහ අපි පටන් ගන්න ඕන. අපි පටන් ගන්නෙම අපරාධ සහ සමාජයේ බහුලව පවතින අපරාධ වර්ග නිර්වචනය කරලා. එතකොට මේ නිර්වචනයන් ඇතුලේ අපි අපරාධ ගැන කතා කරාට මේ අපරාධ නවත්ත ගන්න අපි කවුරුත් කතා කරන්නේ නැහැ. නිකන් ඔබ අහලා බලන්නකෝ, අපරාධ ගැන කතා කරනවා, මේව නවත්තන්න ක්‍රමයක් අපි කතා කරන්නේ නැහැ. අපරාධ නිර්වචනය කරාට නවත්තන්න ක්‍රමයක් අපි කතා කරන්නේ නැහැ සහ යෝජනා කරන්නේ නැහැ. එහෙම වුණාම ඒවට හැකි විසඳුම් දෙන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔබට මේක තේරෙන්න ඕන. අපි ඒව ගැන කතා කරාට ඒවට අවශ්‍ය විසඳුම් දෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්නේ. අපි ණය 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 උදාහරණයක් විදිහට බැංකු ණය බැංකු ණය බැංකු ණය පොලියට ගත්තා අපි ඕක ගැන ඔක්කොම කතා කරනවා. හැබැයි ඒවට විසඳුම් දෙන්න පරිසරයක් අප නිර්මාණය කරන්නේ නැහැ. විසඳුම් හොයන්න පරිසරයක් නිර්මාණය කරන්නේ නැහැ. අපි ඒක කොහොමද කරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපරාධ සම්බන්ධවත් අපිට කතා කරන්න තියෙන්නේ. ඔබ පොඩ්ඩක් දැනගන්න ඕන සමාජයේ සිදුවෙන අපරාධ මොනවද? අපරාධවල ප්‍රධාන වර්ග අතරට වෛරී අපරාධ, ආර්ථික අපරාධ, සයිබර් අපරාධ, පලිගැනීමේ අපරාධ වගේම සංවිධානාත්මක අපරාධත් ඇතුළත් වෙනවා. මම යතින් සඳහන් කළ ආකාරයේ අපරාධ යටතේ අපරාධ පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීමට අවශ්‍ය පරිසර නිර්මාණ වෙලා තියෙනවා. සමහර අපරාධ විඳිතයාට කිසිදු ශාරීරික හානියක් හෝ තුවාලයක් සිදු කරන්නේ නැහැ. අනෙක් ඒවා කොයිතරම් ප්‍රචණ්ඩකාරීද කියලා කියනවා නම් එවැනි සාපරාධී සහ ඒ ක්‍රියාවන් වලට අසුව සිටින පුද්ගලයන්ට අවසානයේ දැඩි වේදනාවක් වගේම තුවාලත් ඇති කරනවා. ඇත්ත වශයෙන්ම බොහෝ විට මෙම අපරාධවලින් සමහරක්
සමහරක් විදිතයන්ගේ මරණය සිද්ුවෙන් අපි දන්නවනේ අපරාධ වැඩි වුණම් පස්සට අප අපරාධයක් කරම් පස්සේ සමහරලාට මිනිමැරුන්ගේ අපි කතා කරන්නේ අන්නේ වගේ දෙවල්තම කතා කරන්න. වංචාව හොරකම මංකොල්ලකෑම පහර ගැනීම මිනිමැරු වංචා ඒවගේම ගහතන පහරදීම් දරුණු පහරදීම් මංකොල්ලකෑම් ගිනි තැබීම් සොරකම් කිරීම් ස්ත්‍රී දූෂණය බදු පැහැරැරීම් ජාවාරම් කිරීම් මිනිස් ජාවාරම් මද්ද්‍රව්‍ය ජාවාරම මුදල් විසුද්ධි කරණය වැනි අපරාධ මේ වෙද්දිත් මේ ලෝකේ බහුල වශයෙන් සිද්ධ වෙනවා. මේවා තමයි මුළු ලෝකෙම සිද්ධ වෙන ප්‍රධාන වශයෙන් තිබෙන අපරාධ. අපි බලමු මේ සමාජ වටිනාකම් බෙද වැටීම නිසා කොහොමද අපරාධ සිද්ධ වෙන්නේ කියලා. සාම්ප්‍රදායික සමාජ වටිනාකම් බෙද වැටෙනකොට ඒ නිසා සිද්ධ වෙන අපරාධ අද සමාජ ප්‍රධාන කොටසක් විදිහට ගණනවා. අපවට දකින්න අපි ඉන්න මේ අවර්ධන නවීකරණය නැත්තම් සංවර්ධනය පුදුමාකාර වේගකින් ඉස්සරහට ගලාගෙන යනවා. අපි ඒ වෙනුවෙන් සටන් කරනවා සංවර්ධනයේදී අපිට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න අපිට අවශ්‍ය අපේ අවශ්‍යතා ඉක්මනට ලබා ගන්න අපි වෙනුවෙන් සටන් කරනවා. ඒ වෙනුවෙන් අපිට ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්කම තියෙන අපේ දේවල් ගන්න. නිකන් හිතන්නකෝ මිලාදික ඇඳුමක් කාර් එකක් මන්දිරයක් ලබා ගන්න අපිට ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්. අපිට ගැටලුවක් නැහැ. ඒතර මේ තණ්හාව ආසාව නිසා ඒ වගේ දේවල් වෙන වගේම අවංකකම බලන්න මේක තියෙන වටිනාම දෙයක් නෙවෙයි. මේ නිසා අපිට නැති වෙලා තියෙන අවංකකම මෙහෙස මාංශිලා වැඩ කරන්න සහ අවංකකම වැනි ඒ අකාලික සමාජ වටිනාකම් සියල්ල අපි පැත්තකට දාලා නිකන් ඉඳලා කන්න තමයි ගොඩක් කැමති මුළු ලෝකෙම මේ වෙදි තත්ත්වය එහෙම තමයි. මාපියන් පවුල් වගේම ආගමික නායකයන් පවා වංචා කරනවා. දෙමාපියනුත් වංචා කරනවා. පැහැර ගැනීම අන්තර්ජාල වංචා වැනි ඒ වගේ සාපරාධී හැසිරීම් වලට අනුබල දීම සහ අනුබලදීම් මේවට ප්‍රධාන හේතු වෙනවා. නීති විරෝධී ද්‍රව්‍ය අපරාධවල ප්‍රධානතම හේතු වන්නේ මේ නීති විරෝධී ද්‍රව්‍ය වල භාවිත කිරීම. ද්‍රව්‍ය අපයෝජනය අපයෝජකයාට සාපරාධී සහ සමාජ විරෝධී හැසිරීම් වලට යෙදෙන්න ඒවා යෙදෙන්න දැඩි බලපෑමක් ඇති කරනවා. අර ලේසියෙන් යාට වැඩේ කරගන්න පුළුවන්. එවැනි සමාජ විරෝධී හැසිරීම් බොහෝ විට සිදු කරන්න ලබන්නේ මෙම ද්‍රව්‍ය වල අනිසි භාවිතය ප්‍රතිවිපාක හේතුවෙන් තමන් ළඟ තියෙන විනීත භාවය සදාචාරය පිළිබඳව හැඟීම් පාලනය කරගන්න බැරි වුණ පුද්ගලයන්. පැහැදිලිද කියලා අපි කියමු. තමන් ළඟ තියෙන විනීත භාවය සදාචාරය පිළිබඳව හැඟීම් පාලනය කරගන්නේ බැරි පුද්ගලයෝ තමයි මේ අනිසි ද්‍රව්‍ය භාවිත කරන්නේ. අන්තරායකාර උපකරණ වගේම පැතිරෙනවා. ඒ වගේම ප්‍රචණ්ඩත්වය පහර ගැනීම් කොල්ලකැහැම් අද බහුලව දක්නට ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම මේවා සඳහා භාවිත කරන්නේ ආයුධ. ආයුධ අපිට සාපේක්ෂව ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා තමයි ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම වෙනත් තැන්වලදී ගැටුම් වැඩි වෙනවා. බොහෝ තරුණ පිරිස අතර අපි දල්නවා දකින්නවා සංගීත සම්දර්ශනයකට ගියත් ගැටුම් ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ ගාව අනතුරුදායක උපකරණ තියෙනවා. ඉතින් මේවට අපි විසඳුම් හොයන්න ඕනේ. විරැකියාව. ඉංග්‍රීසි කියමනක් තියෙනවා යක්ෂයා නිෂ්ක්‍රිය අතර වැඩ සොයාගනී කියලා. ඒ අනුව විරැකියාව පිළිබඳව සඳහනක් නොමැතිව ඒ ගැන කතා නොකර අපරාධ වලට හේතු පිළිබඳව කතා කරා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද විරැකියාව තමයි අංක 1ටම මේවට හේතුව. රැකියාව විරහිත භාවය, රැකියාව විරහිත තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අපි දකිනවා වර්තමානයේත් අපේ ලංකාවේ තැන් තැන් වල වීථි වල සරසරනවා. ලෝකෙත් ওই තත්ත්වෙ තියෙනවා. කලකිරීමෙන් බලාපොරොත්තු සින්වීමෙන් මේ අපේ තරුණ පරම්පරාව එයාලට නොදැනුවත්වම අපරාධ කල්ලි වලට සම්බන්ධ වෙනවා. ඒකලා අහිංසක පුරවැසියන්ට තුවක්කු පෙන්නලා නැත්තම් විවිධාකාරයෙන් කොල්ල කන්න පටන් ගන්නවා. දැන් මද්ද්‍රව්‍යත් එක තමයි ලංකාවේ මේ කොටස යන්නේ. ඉතින් මේ අපරාධ වලට ගොදුරු වන තරුණ තරුණියන් විශ්වාස කරනවා ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය මේ මංකොල්ලකෑම අපරාධ කියලා. ඉතින් මේව නවත්වන්න ඔබේ දේශපාලන නායකයාට කතා කරද්දී කතර ගහන කිට්ටුයි නෑ නේද? ඒ වගේම ගෝලීයකරණය අපරාධ දැන් සිද්ධ වෙන්නේ අර මං ඉස්සෙල්ලා කියපු විදිහට ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන වෙලා. මේ පුද්ගලයන්ට කණ්ඩායම් වලට තොරතුරු හුමාරු කරගන්න, අදහස් හුමාරු කරගන්න, නීති රෝධී මද්ද්‍රව්‍ය ආයුධ ලබා ගන්න හැකියාව තියෙනවා මේ ගෝලීයකරණයත් එක්ක. මුදල් විසිද්ධිකරණය, මිනිස් ජාවාරම්, සයිබර් වංචා වගේ මේ ජාත්‍යන්තර අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් මඩපවත්වන්න අවශ්‍ය නීති රෙගුලාසි සකසන්නත් මේ රජයන් වලට නොහැකි වෙලා තියෙනවා. මොකද හේතුව? ඒවා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුමක් රජයන් වල ඉන්න නිලධාරින්ට නැහැ. බුද්ධිය ඒ නිලධාරින්ගේ බුද්ධිය එතෙන්දී නවතිනවා. මොකද ඒගොල්ලෝ ඒක කරන විදිය වෙනම හොයන්න ඕන. වෙනම හොයලා තමයි ඒවට අවශ්‍ය නීති රෙගුලාසි සකසන්න වෙන්නේ. ඒ වගේම තාක්ෂණයේ දියුණුව බලන්න සයිබර් අපරාධකරුවන්ට එයාලට ක්ෂේත්‍ර දිනපවා ඒගොල්ලෝ වෙන් කරලා තිනවා. සොරකම්
වංචා බැංකුදත්ව උල්ලංඝනය කිරීම, මංකොල්ල කෑම්, සයිබ කප්පං, කප්පං බුදුකාංග ප්‍රහාර මේවා දවස ගානේ තියෙන අපටත් ඒවා සිද්ධ වෙනවා. එක බොත්තමක් ක්ලික් කරාට පස්සේ හැකරවරුන්ට තියෙනවා පුළුවන්කම තියෙනවා ඕන බැංකුවකින් ඩොලර් මිලියන ගණක් සල්ලි ලබා ගන්න. මෙලට හැකියාව තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතය වැඩි වීම නිසා ඊනියා ඊ වාණිජ වෙළෙන්දන් අපි කියන්නේ ඔය ඕන තරම් දක්ින්න තියෙනවනේ අපිට ඊ ඊ වාණිජ්‍ය වෙළෙන්දෝ අර Facebook සමූහ ඔස්සේ page ඔස්සේ විකුණන්නේ ඒවා. මිතුරන් ඒ වගේම පෙම්වතුන් මේ අය හැමෝම සැකයක් නැතුව විවිධ ගොදුරු වලට ගොදුරු බවට පරිවර්තන වෙලා තියෙනවා. ඕන තරම් ලෝකේ වාර්තා වෙනවනේ සිද්ධින්. ඒ වගේම දෙමාපියන්ගේ නොසලකිල්ල නිවාස නැතිකම ලෝකේ බොහෝ රටවල දික්කසාදු වීමේ ප්‍රතිශතය විද්‍යාත්මක වෙල ගිහිල්ලා තියෙනවා. ඒක නිසා දරුවන්ට නිසි මාපිය රැකවරණයක් හෝ පුහුණුවක් ලැබෙන්නේ නැහැ. බලන්න කොයිතරම් මේ අපරාධ වලට හේතු ආර්ථික දුක්ෂරතා නිසා කැඩිච්ච නිවාස ප්‍රශ්න උග්‍ර වෙලා සමහර තැන්වල ගෙවල් නැහැ. නිදසුනක් විදියට ගත්තොත් එහෙම සමහර සංවර්ධන වීමෙන් පවතින රටවල තම පවුල් නඩත්තු කරන්න බැරි ඒ බර දරා ගන්න බැරි රැකියාව විරහිත පියවරුන් අතුරුදහන් වෙනවා. සුලකටත් අතුරුදහන් වෙනවා කියලා කියන්නේ. තම දෙමාපියන්ගේ රැකවරණය මගපීම පෙන්වීම නොමැතිව බොහෝ දරුවන් ඒ දරුවන්ට සදාචාරාත්මක හැඟීමක් නැති පදනමක් නැති වැඩිහිටියන් බවට පත් වෙනවා. මේ ලංකාවේ මේ වෙද්දිත් ඕක තියෙනවා. මේවා මේ නිසා සාපරාධ්‍ය ක්‍රියාවන්ගේ සමාජයේ භීතියට පත් කරන භීතිය ඔවුන් නිසා සමාජයේ භීතියට පත් වෙනවා. මේ සමාජයේ භීතියට පත් කරන දරුවන් නැත්නම් වැඩිහිටියන් නිර්මාණය කරන්නේ දෙමාපියන්. මෙයාලා දෙමාපියන් මේ කණ්ඩායම් නිෂ්පාදනය කරනවා. තමන්ගේ දරුවන් අපරාධකරුවන් බවට නිෂ්පාදනය කරලා දෙනවා. දරිද්‍රතාවය අපරාධවලට හේතු සෙවීමේදී නොසලකා හරින්නම බෑ. සමහර අය සාපරාධී හැසිරීම වල නියැලෙන්නේ මූලිකව ජීවනෝපාය මාර්ගයක් නැති හින්දා, ජීවත් වෙන මාර්ගයක් නැති නිසා. මාර්ග තියෙන ඕන තරම් අර මම මුලින් කිව්ව විදිහට මහන්සිලා වැඩ කරන්නේ නැහැ. හිතන බල්ලා වැඩ කරන්නේ නැහැ. ඒක නිසා තමයි ජොබ් නැත්තේ. නමුත් මේවා ගන්න අවශ්‍ය ක්‍රම ලෝකේ හදලා නැහැ බොහෝ රටවල් වල. ඇත්ත වශයෙන්ම අප්‍රිකාවේ, ආසියාවේ, දකුණු ඇමරිකාවේ බොහෝ අඩු සංවර්ධිත රටවල අපරාධ සඳහා ප්‍රධාන හේතු අතර කුසගින්න වගේම ආහාරින්කම තියෙනවා. බලන්න ලංකාව විදිහට අපි කොයිතරම් විශිෂ්ට තැනක දින්නේ කියලා. සොරකම, වංචාව, කොල්ල කෑම්, පැහැර ගැනීම වගේ මේ අපරාධ දරිද්‍රතාවයේ ප්‍රතිපාක විදිහට කැපිලා පෙනෙන දේවල්. ඒ වගේම ආර්ථික අසමානතා මේවා අතිශයම වැදගත් වෙන්නේ සීග්‍ර ජනගහන වර්ධන වේගය, ඒ වගේම දූෂණ සහ ආණ්ඩු විසින් කරන ලද පුළු ආර්ථික අවභාවිතාන් හේතුවෙන් ධනවත් ස්වල්ප දෙනා සහ බහුතර දුප්පතුන් අතර තියෙන පරතරය. දැන් ලංකාවේ ඒක තියෙනවනේ. ලංකාවේ 75%ම දුප්පත්, 25%ක් පොහොසතුන් නැත්තම් ධනවත් වෙලා ඉන්නවා. මේගොල්ලෝ ධනවත් වුණේ කොහොමද කියන එක දැන් ලංකාවම දන්නවා. නමුත් පීඩිත පන්තිය මේගොල්ලොත් එක්ක අමනාපයක් තියෙනවා. එයාලත් එක්ක වෛරයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මිනිස්සු අපරාධාත්මක විදියට විවිධ දූෂණ ක්‍රම ගෙනහල්ලා ඒගොල්ලෝ හම්බ කරලා ඒගොල්ලෝ සැප විඳිනකොට පීඩිත පන්තියේ මිනිස්සු ඒගොල්ලෝ සමග වෛරයක් ඇති වෙනවා. දැන් අරගලෙදිත් අපි දැක්කේ අරගලෙදි. අපි අරගලෙදි මිනිතුරු නඩු දැම්මට, ගිනි තියා මිනිතුරු නඩු දැම්මට ඇත්ත වශයෙන්ම හේතු ඕක. ඒක පාලකයෝ දැනගන්න ඕනේ මේවා. සමහර මංකොල ගෑම් සහ පහර ගැනීම් සිද්ධින් තනිකරම ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභවලින් බැහැරව කරනවා කියන එක අපිට ඉතාම හොඳට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වරප්‍රසාදලත් පන්තිය කරෙහි ඒගොල්ලන්ගේ දැඩි කෝපයක් තියෙනවා. කෝපය පිට කරන මාර්ගය තමයි ඔය අපරාධ කරන එක. මේවා තේරුම් ගන්න පුළුවන් ජනනායකයෝ තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒවා තේරුම් ගන්න පුළුවන් ජනනායකයෝ, ඒ විදිහට හිතන්න පුළුවන් නිලධාරීන් හදන්න, ඒ වගේ හිතන්න පුළුවන් පරපුරක් හදන මිනිස්සු ශ්‍රී ලංකාවට අවශ්‍යයි. ඒ වගේ මිතුරුන්ගේ පීඩනය විශේෂයෙන්ම තරුණයන් අතර අපරාධ වැඩි වෙන්න හේතුවල තින්නේ මිතුරුන්ගෙන් එල්ලෙන බලපෑම්. ඕන් සෙත් අත ගන්නා සුළුවත් තරුණයන් පහසුවෙන්ම තම වයසේ මිතුරන් සාපරාධී මාවතේ අරගෙන යනවා. ඒ සඳහා ඔවුන් අනුගමනය කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට වාහන තියෙනවා වෙන්න පුළුවන්, වෙනත් දේවල් තියෙනවා. ඉතින් ඒව තුලින් අර දුප්පත් යාළුවන් වැරදි මඟට ගන්න පුළුවන්කම තියෙනවා ධනවත් සම වයස්වල මිතුරන්ට. ඒ වගේම අඩු ආත්මාභිමානයට හේතු ගොඩක් තියෙනවා. අපි ඒව වෙනමම කතා කරන්න ඕන දේවල්. මම මේ අපරාධ ගැන සහ ඒකට හේතු කොටස් කීපයක් ඔබට පෙන්වන්න මේ අවසන් අවස්ථාවේ. සම වයසේ මිතුරන්ගේ පීඩන සාධකයට සමීපව සම්බන්ධනේ අඩුම ආත්මාභිමානය. සමහරුන්ට පහත් හැඟීමක් පිළිගැනීමේ සහ ස්වයන් වළංගු කිරීමේ අවශ්‍යතාවල් ඇති කරනවා. මේක සාක්ෂාත් කරන එක ක්‍රමයක් නන් ඔවුන්ගේ හිත මිතුරන් නිර්භීත හෝ
පුරුෂභාවය පුරුෂභාවය ක්‍රියාලෙස නිරූපණය කරන සමාජ්‍ය විරෝධී හැසිරීමවල යෙදෙනවා. මේක ටිකක් ලොකු කතාවක්. ද්විතීයක පාසල්වල බොහෝ උසස් අධ්‍යාපන ආයතනවල ගුප්ත විද්‍යාවට නොමග යවන්න පුළුවන් පුද්ගලයන් තමයි මේ අය. පහර දීම, ගිනි තැබීම, පැහැර ගැනීම, සුජීව විනාශ කිරීම, මේ වගේ ගොඩක් දේවල් මේ ආත්ම අභිමානයට බලපානවා. ආත්ම අභිමානයත් මේ අපරාධ වලට හේතුවක් වෙනවා. ඒ වගේම ජනමාධ්‍ය භූමිකාව අත්හරින්න බෑ. අපරාධ වලට හේතු සෙවීමෙන් ජනමාධ්‍ය භූමිකාව ඉතාම විශිෂ්ට විදිහට අමතක කරන්නම බෑ. ඒකට රූපහානි, අන්තර්ජාලය වගේ පුවත්පත්වල ප්‍රචණ්ඩකාරී දර්ශන නිරූපණය කරනවා කියලා අපට පේනවා. යහපත් රටවල් නිර්මාණය කරන්න නම්, යහපත් සමාජයල් නිර්මාණය කරන්න නම් එහෙම කරන්න බෑ. තුරුවක්කු ප්‍රචණ්ඩත්වය, මංකොල්ලකෑම්, ඒ වගේ දර්ශන විවෘතව පෙන්වනවා. මේ දර්ශන බොහොමයක් අපරාධ උත්කර්ෂණයට නංවනවා, නැත්තම් ඒවා වැඩි දියුණු කරනවා. නොහික්මුණු ගොඩබු ආරක්ෂකයන් අපි දන්නවා, දණ්ඩ මුක්ති වන මැතුව මිනිස්සුව අබලන් කරලා මරා දමන සංසිද්ධි ලෝකයේ හැම තැනම වාර්තා වෙනවා. ලංකාවෙත් වාර්තා වෙනවා. ඉතින් මැතිවරණයක් ළඟ ළඟ එනවා. ඔබගේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලුවද මම මේ කියන දේවල්? ඔබ කවුරුත් මේවා ඉල්ලුවේ නැහැ. මේ විදියට රටවල් හදන්න පුළුවන් දේශපාලන නායකයාට මිසක් ඔබට නෙවෙයි. ඔබගේ දේශපාලන නායකයාට ඔබ බලපෑම් කරලා මෙන්න මේ විදිහට අපේ රට හදලා දීපල්ලා කියලා කියන්නේ නැතුව දේශපාලන නායකයෝ කවදාවත් ඔබට අහුම්කම් දෙන්නේ නැහැ. ඔබේ කතර ගහන්න කලින් ඔබ දැනගන්න ඕන දේශපාලන නායකයන්ගෙන් මෙන්න මේ දේවල් කරුණාකරලා ඇති කරන්න. නිකන් කොල කෑල්ලක් දෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි. 21 වෙනිදා චන්දිර කතර ගහන්න යන කලින් හරියට ප්‍රතිපත්ති ප්‍රකාශ ටික අරගන්න, කියවන්න. ප්‍රතිපත්ති ප්‍රකාශවල අපි කියන දේවල් තියෙනවද? ඒවා සම්පූර්ණ කරන දවස් බලන්න ඔබ පියවරෙන් පියවර කිව්වට බෑ. සමහර තැන්වලදී කොච්චර කාලයක් යනවද මේවා කරන්න? මෙන්න මේ විදිහට ඔබේ ජනනායකයා ඔබ විසින් පාලනය කරන තත්ත්වයට ගේන්න. එතකොටයි අපිට මේ රට නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැතුව කවුරු බලයට පත් වුණත් ඒගොල්ලෝ බලහත්කාරකමෙන්, චණ්ඩිකමෙන් මිනිස්සු වෙනස් කරනවා කියන එක කවදාවත් කරන්න බෑ. එතකොට තමයි රටේ අරගල, රටේ බිඳ වැටීම්, රටේ ගැටලු රාශියක් එන්නේ. අපට මේවට මූණ දෙන්න එනවා. ගිහිල්ලෙන්නම් සුබ දවසක්. මතකනේ 21 වෙනිදා කතර ගහන්න යන කලින් ඔන්න කරුණු ටිකක් කිව්වා ඔබේ දරු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ නායකයාට බල කරන්න මේ ටික කරලා දෙන්න කියලා. සහ ඒව කරන්න යන කාලවකවානුව මතකැතු වහන්න.